फ्रेड ओके ඉතින් මේ session එකකින් කතා කරන්න යන්නේ කොහොමද අපි Shopify account එක හදාගන්නේ කියලා. ඉතින් අපි යමු shopify.com එකට. වැඩි කතාවක් නැහැ වැඩිට. Right ඔයාලට මෙතනින් add එකක් එනවා. එතන click කරන්නත් පුළුවන්. නැත්නම් පල්ලට ගිහලා Shopify කියන තැන click කරන්නත් පුළුවන්. Right. එතකොට ඔයාලට එනවා මෙන්න මේ විදිය start free trial කියලා එකක් එනවා. Start free trial කියන එකට මෙතන වාගේ ईमेल लगे थी ला यानि पुलम Shopify अकाउंट एक ओपन करने वाट ईमेल लेते हैं नॉन थिंग ओन अगेन एक ईमेल लेते हैं ना अलग थिंग ईमेल लगा दाग तत कमान ना Shopify के टा किसी प्रश्न एक भी नहीं ये थिंग आ माय अकाउंट एक खादा लगे नहीं अब भी नहीं अकाउंट एक खादा मु राइट स्टार्ट योर फ्री 14 day trail right ඔය account එක හදපුවම දවස් 14ක trail period එකක්ම එනවා ඒ දවස් 14 trail period එකෙන් පස්සේ තමයි ඔයාට Shopify එකේ monthly fee එකන ඩොලර් 29 ගෙවන්න තියෙන්නේ right ඉතින් අපි password එක දෙමු your store name මෙතනට ඔයාර domain එකට දාන්න යන නම right ඉතින් ඔයාගේ store එකේ නම මම lux store .lk එකත් මම ගත්තා මම මගේ ස්ටෝ එකට දා දෙන්න lux store.lk කියලා ඉතින් ඒක ගන්න බෑ ඒ නිසා අපි .එක දාමු ඒක දාන්න බෑ lux store lk කියලා දාමු lux store lk කියලා ගන්න පුළුවන් හරි අවුලන්නේ ඔයාලගේ නම දාන්න create store राइट ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ राइट ඊට පස්සේ කරන්න තියෙන පොඩි වැඩයි බලම් ලෝඩ් වෙනවා හරි ඊට පස්සේ ප්‍රශ්න ටිකක් අහනවා මේ ප්‍රශ්න ටිකට අපි ලස්සනට උත්තර ටික දෙන්න ඕනේ are you already selling please choose one are you already selling කියලා අහනවා අපි දෙමු මෙතන දෙන්න I'm not selling product yet. Kill them. Okay. Do you have something to sell? It was say that me. No. Happy demo. Patangan ne anisa demo. I'm selling just not online. Right. When would you like to launch your store? Kawadwa patangan ne kemati kela hana. Right. Itane di. Happy demo. I'll be ready in few weeks. How do you want to sell? Online the in person or in the both online and in person? අපි දෙමු online විතරයි. Current revenue එක අහනවා. ඔයාලා කැමති ගානක් දෙන්න පුළුවන්. මම දෙනවා. පෙර 5000ක් වගේ පොඩි ගානක්. Which industry will you be operating in? ඔයාලා කැමති නම් දෙන්න පුළුවන්. කොයි පැත්තෙන් තියෙන goods ද විකුණන්න යන්නේ කියලා නැත්නම් ඒක එහෙම තියන්න පුළුවන්. මේක දිහාන්නේ I am designing developing store for මේ client කෙනෙක්ට හදන shop එකක්ද නැත්නම් ඔයාලට හදන එකක්ද කියලා. ඔයාලට shop එක වෙන කෙනෙක්ට හදලා දෙන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට මෙතන ටික් එක දාන්න පුළුවන් වෙන කෙනෙක්ට හදන යාට නැත්නම් ඔය ටික් එක දාන්න එපා. Next කරන්න. Add an address so you can get paid. Right. So first name එක දෙන්න රොෂාන් රෙන්ඩි සෙන්ට්‍රල් වගේ ඔටෝ ෆිල් වෙනවා right එතකොට first name last name address එක apartment එක apartment කියලා කියන්නේ වාගේ පළාත නම දුන්නත් කමක් නැහැ සිටි එක නම දුන්නත් කමක් නැහැ country එක postal code එක website එකක් නැහැ phone number එකක් දාන්න registered business එකක්ද කියලා අහනවා ඔයගෙ නෑනේ ඔයගෙ රෙජිස්ටර් බිස්නස් එක නම් මෙතන ටික් එක දාන්න නැත්තම් දාන්න එපා එන්ටර් මයි ස්ටෝ ලෝඩ් වෙනවා රයිට් ඕකේ ඔයගෙ ස්ටෝ එක හැදලි ඉවරයි ඉතින් දැන් මේක තියෙන ඔප්ටිමයිස් කරගන්න තමයි තියෙන්නේ ඔප්ටිමයිස් කරන එක වෙනම වීඩියෝ එකකින් කතා කරමු
මං කියනවා ඔයාලට මේකට තීම් එකක් දාගන්න කොහොමද කියලා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙම online store කියලා එකක් තියෙනවා. ඒක click කරලා පස්සේ මෙතන load වෙනවා. මෙතන තියෙනවා themes, blog post, pages, navigation කියලා. හරිද? මෙතනදී මේකේ themes කියන එක select කරගන්න. ඊට පස්සේ අද store is password protected right password disable කරන්න පුළුවන් ඒක දැන් disable කරන්න ඕනේ ඉතින් මෙතනින් free themes කියාම explore free themes තියෙනවා එතනින් free theme එකක් ඔයාලට පල්ලෑ දෙනවා සල්ලි දීලා ගන්නත් පුළුවන් කැමති නම් අපි free theme එකක් දැනට දාගමු ඉතින් හොඳ themes කීපයක් තියෙනවා මෙතනදී මෙතනදී මම recommend කරන්න ඔයාලට brooklyn home minimal මේක බ්‍රුක්ලින් මේ මිනිමල් මේ දෙකෙන් එකක් දාගන්න මේ හොඳයි හොඳ තීම් දෙක ඉතින් මම දැනට මිනිමල් කියන තීම් එක ගන්න ඒකේ ඇඩ් ටු තීම් ලයිබ්‍රරි ඇඩින් මිනිමල් මේ මෙතනින් ඇඩ් වෙන ගමන් තියෙන තීම් එක right you successfully added minimal අපිට ඕන මෙතන action එකෙන් ගිහිල්ලා preview එක කොහොමද අපේ theme එක පෙන්වන්නේ කියලා බලන්න පුළුවන් luxstore.lk මේ ඔයාලට පෙන්වන luxstore.lk කියලා කිසි ප්‍රශ්නයක් නැහැ මේ විදිහට තමයි පෙන්වන්නේ ඒතර මේවට අපි photos add කරන්න ඕනේ description add කරන්න ඕනේ ඒක කොහොමද කරන්නේ කියලා අපි කතා කරමු preview එක close කරලා අපි duplicate rename කරගන්න පුළුවන් theme එක ඕන කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලට ඒ විදිහට තමයි theme එක add කරගන්නේ account එක optimize කරන විදිහ ඊළඟ video එකේ කතා කරමු